වෙනුවට බද්ද අපේ රටේ තිබුණා 2019. ඒක නැති කිරීම නිසා බදු ලිපිගොනු ලක්ෂ 15ක් අවලංගු. අපි ලොකු ආර්ථික ආගාධයකට ඉන්නේ. එතකොට අපිට ඒ තත්ත්වය උදා වෙන්න එක ප්‍රධාන හේතුවක් වුණා අපි විසින්ම අපේ බදු අඩු කර ගැනීම. වෙනුවට බද්ද අපේ රටේ තිබුණා 2019. ඒක නැති කිරීම නිසා බදු ලිපිගොනු ලක්ෂ 15ක් අවලංගු වුණා. දැන් අපි මේ නැවත ඒක තමයි ඇති කරන්නේ. හැබැයි රටේ තියෙන අමාරු නිසා අපි අර තිබිච්ච සීමාවන් තව පොඩ්ඩක් උඩට අරන් තිනවා. දැන් අපේ රටේ කොච්චරක් ඉන්නවද මේ වැඩ කරන සේවක පන්තිය? රජයේ, රාජ්‍ය නොවන පෞද්ගලික ලක්ෂ 46ක් ඉන්නවා. ওই ලක්ෂ 46න් 1,20,000 තමයි මාසෙකට රුපියල් ලක්ෂයකට වැඩිය වැටුප් ගන්නෙ. ඔය 1,20,000 වෙනොත් 143 ලක්ෂෙත් 1,50,000 අතර වැටුපක්. ඒතොර 1,50,000 වැටුප් ගන්න කෙනෙක්ගෙන් මේ බද්දට අයිති වෙන්නේ මාසෙකට රුපියල් 3,000කට අඩු මුදලක්. රජයේ මොනවද මේ අරගෙන උත්සාහ කරන්නේ? දැන් බලන්න අපි මාර්තු සහ අප්‍රේල් මාසවල දෙන්න සූදානම් වෙනවා පවුල් 28 ලක්ෂයකට හාල් කිලෝ 10 ගන්න. පවුල් 28 ලක්ෂයක් වුණාම එක පවුලක 4 දෙනෙක් හිටියොත් අඩුම ගානේ 1 කෝටි 12 ලක්ෂයක් සමාජිකයන්ට තමයි මේ උදව් කරන්න යන්නේ. සමස්ත ජනගහණයෙන් භාගයකට වැඩි ප්‍රමාණයට. දැන් ඒ ජනතාවට හඬක් නැහැ ඇත්තටම. ඔවුන් අහිංසකයි. එදිනෙදා ජීවත් වෙන්න බැරි මිනිස්සුගේ පීඩනය පිට වුණොත් මොකක්ද ඇති වෙන්නේ? ඒ නිසා සම්පූර්ණ නිදහස් අධ්‍යාපනයේ සැදුම්ලත් ඒවෙන් ඉගෙනගත්ත උගත් සහෝදරින්ට මතක් කරනවා. එතුමාලට තමාරු මේ උපේනිට බද්ද ගෙවන්න මේ කියන 1,20,000ටත් මම කියන්නේ පහසුයි කියලා. හැබැයි අපිට වඩාත් ගැඹුරින් අර සමස්ත ජනතාව ගැන බලන් යුතුකමක් රටක් හැටියට තියෙනව නේද කියන පණිවිඩය තමයි ඔබතුමාලා හරහා මේ උගත් බුද්ධිමත් ප්‍රජාවට අපිට දෙන්න තියෙන්නේ. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.